ගරු කතානායකතුමනි, තමුන්නාන්සේ ගරු කතානායකතුමනි, පසුගිය පෙබරවාරි 10 වෙනිදා මේ රටේ පවත්වපු පළාත්පාලන මැතිවරණයෙන් බහුතර ජනතාවක් මේ ආණ්ඩුව කෙරෙහි තියෙන තමන්ගේ අවිශ්වාසය, එහෙම නැත්නම් විශ්වාසයේ භංගවීම පැහැදිලිව ප්‍රකාශයට පත් කළා. ගරු කතානායකතුමනි, මන්දේසමල්ල කතා කරන්න අවස්ථාව දෙන්න, කතා කරන්න අවස්ථාව දෙන්න. ඕනෝ ප්ලීස්, ගරු කතානායකතුමනි, let him speak. සභාව පාලනය කරලා දෙන්න ඔබතුමා. ඔබතුමා මේ සභාව පාලනය කරන්න, ඔබතුමාට සභාව පාලනය කරන්න බැරිද? ඔබතුමාට මේ සභාව පාලනය කරන්න බැරිද? ගරු කතානායකතුමනි, කරුණ ප්ලීස්, ආණ්ඩු පක්ෂ මන්දේසමල්ල සුටික පාලනය කරලා දෙන්න තමුන්නාන්සේ. ඇයි මේ අපේ කතාවට ඉඩ දෙන්නේ නැත්තේ? ජනමතය මේ සභාව ඇතුලේ කවර ආකාරයෙන් නිරූපණය වෙනවාද අපි දන්නේ නැහැ. මේ සභාව ඇතුලේ කවර ආකාරයෙන් රුසියානු කියමනක් තිබෙනවා ගරු කතානායකතුමනි, මුදල් කතා කරන විට සත්‍ය නිහඬවන්නේ කියලා රුසියානු කියමනක් තියෙනවා. මට මීට කලින් ඇහුණ මුදල් කතා කරන හඬ, හකීම් ඇමතිතුමා කතා කරා, ඒ කතා කරේ මුදල්. ඔය මේ විශ්වාස භංගයට විරුද්ධව අගමැතිට පක්ෂව කතා කරන්නේ මුදල්. මුදල් කතා කරනකොට සත්‍ය නිහඬවන්නේ කියලා කියමනක් තියෙනවා ගරු කතානායකතුමනි. කතා කරන වෙලාව තමුන්නාසල කතා කරන්නේ මුදල්. වරද සාක්ෂිය වෙනුවට මුල්‍ය සාක්ෂිය තමුන්නාසලගේ මතුවලා තියෙන්නේ. තමුන්නාසලගේ හෘද සාක්ෂිය වෙනුවට මුල්‍ය සාක්ෂිය මතුවලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාව හරහා මාතුරුනේ අපි තමුන්නාන්සල සියලු දෙනාම සමාජයේ හැමුවේ අමු නිර්වස්ත්‍ර කරමින් තිබෙනවා. තමුන්නාන්සලව සමාජයේ හැමුවේ තමුන්නාන්සලව නිරාවරණය කළා තියෙනවා. දිගන ප්‍රදේශයේ තමන්ගේ ජනතාවට පහර දුන්න පොලිසිය බකන් නිලාගෙන හිටියයි කියලා එදා 9න් අඬපු, මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න ලැජ්ජයි කියලා එදා 9න් අඬපු හකීම් මැමැතිතුමාල ඇතුළේ නායකයෝ රෙදි ගැලවිලා දැන් නිරාවරණය වෙලා තිබෙනවා මුස්ලිම් ජනතාව ඉදිරිපිට. ඒ නීතිය හා සාමය පිළිබඳ බලය දරන අමාත්‍යවරයා පොලිසියත් පාවිච්චි කරපු විදිය ගැන 9න් අඬපු මුස්ලිම් ඇමතිවරු අද රෙදි ගලවගෙන තියෙනවා මුස්ලිම් ජනතාව හමුවේ. ඒක විශ්වාස භංග යෝජනාවේ වැදගත් ප්‍රතිඵලයක් නෙවෙයිද? මේ යෝජනාවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දැන් ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා, ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. මාධ්‍ය මගින් ඒ බව වාර්තා කරලා තිබෙනවා. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දෙනවායි කියලා. ගරු මුලස්, ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාවෙන් තමුන්නාන්සේලාගේ ඊනියා ජාතික ආණ්ඩුව දෙදුරුම් කවලා ඉවරයි. මේ විශ්වාස භංග යෝජනාවෙන් තමුන්නාන්සේලාගේ ඊනියා ජාතික ආණ්ඩුව විතරක් නෙවෙයි, ඊනියා 3න් 2 බලයත් නැත්තට නැති කරලා ඉවරයි. මන්ත්‍රීවරු 22කට වැඩි සංඛ්‍යාවක් ඔය පැත්තෙන් මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව අත එසෙව්වම අනිවාර්යෙන් තමුන්නාන්සේලාගේ 3න් 2 බලය ගැලවිලා යනවා. ඒ 3න් 2 බලය තියාගෙන මේ රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් වලපල්ලට දාන්න තමුන්නාන්සේලාගේ බෙලහීන ආණ්ඩුවට තියෙන ශක්තිය නැති වෙනවා. ඉතත් පෙබරවාරි 10 මේ රටේ මහජනතාව දීපු ඒ දෙවන්ත ජනතා ජයග්‍රහණයට අනුරූපව තමුන්නාන්සේලාගේ ආණ්ඩුව දෙදුරුම් කවන්න මේ විශ්වාස භංග යෝජනාව සමත් වෙලා තිබෙනවා. පහුගිය කාලේ අගමැතිතුමා මූණවත් නොබලපු මන්ත්‍රීවරුන්ගේ මූණ බලන සති දෙකක් අපි තමුන්නාන්සේලාට උදා කරලා දුන්නා. අගමැතිතුමා කතා නොකරපු මන්ත්‍රීවරුන් එක්ක අගමැතිතුමා කතා කරවන සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. අගමැතිතුමා ගණන් නොගන්න මන්ත්‍රීවරුන්ට ගණන් ගන්න සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. තමුන්නාන්සේලා විතර නෙවෙයි, මොනර කොළ තොග පිටින් තමුන්නාන්සේලාගේ සාක්කුවට වැටෙන සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. දඬුම් කර හොරකමෙන් හොරා කාපු සල්ලි සමාජගත වෙන සති දෙකක් අපි නිර්මාණය කරලා දුන්නා. අර මේ රටේ බදු ගෙවන ජනතාවගේ හොරා කාපු සල්ලි තමයි 800,000, 1,10,000 හතර වටේට බෙදන්න පටන් ගත්තේ. ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඉන්නවා, එතුමා දන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ තත්ත්වය නිර්මාණය කරන්න මේ විශ්වාස භංග යෝජනාව සමත් වුණා. දෙමළ ජාතික ගරු කතානායකතුමනි, මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා අපිට
சல்லி துண்டாய் கீழ போய் சண்டை கண்ண ஏக பருவா ஏக பருவா ஏக மட்டமல் பருவா ஏக தரு கதாநாயகத்துமணி மகே கதாவட்ட அவஸ்தாவ தின்ன ஒய ஒய முன்னர கொல தமை கதா கரன்னே ஏரிஷா தரு கதா கரன்ன சல்லி 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 நொலபுலா நான் கேக்கோ கஹன்ன தியாக் நே அஹகன இன்ன முன்னர கொல லொலபுனா நான் சத்த நகர அஹகன இன்ன தரு கதாநாயகத்துமணி ஏனிசா தமுன்னாசட்ட பேனவா மே தமுன்னாசல சீரு தினா மத சமாதிய ஹமு நிராவரணே வேகன யனவா ஸ்ரீலங்கா நிதஹஸ் பக்ஷ்ய மே விஸ்வாச பங்க யோஜனாவத் எக்க தெதுரும் கால தியனவா ஆண்டு ஏத்துலட்ட வெலா ஹமத்கன் லேவககா இன்ன சித்த வெத்த உன்னஹலட்ட மேகட பக்ஷவ சந்தே தீலா மே வெத்தட இன்ன புலுவன் தத்துவயக் அபி நிர்மாணய கல்ல தீலா தியனவா ஏனிசா தமுன்னாசலகே பாலனே தெதுரும் கவல தியனவா கரு மூலாசனாரோட மந்திரி துமனி கரு மூலாசனாரோட மந்திரி துமனி மே சபாவ ஏத்துலே மஹா பேங்கு பெந்தும் கர வஞ்சாவ கென மஹா லொகு கதா பவத்துப ஆண்டு ஏத்துலே இன்ன ஐயல டிக உதாரணයක් විදියට ரஞ்சன் ராமநாயக மகத்தியா உதாரணයක් சாம்பிக ரணோ ஆனந்த මේ අය ගරු කතානායකතුමනි මෙතුමා මගේ නම කිව්වා මම මොනරකොල්ට කවදාක යටත් වෙච්ච මිනිහෙක් නෙවෙයි තමුන්නාන්ත මගේ නම කිව්වා තමුන්නාන්ත තමයි પાස්පෝට් එකක් තියන පුස්මන්ට මේකේ නෑ මොකද එහෙම ගරු කතානායකතුමනි ආනන්දාලුද්දමගේ മന്ത്രിතුමා මොනරකොල්වලට යට වුණා කියලා මං කිව්වේ නෑ ඔබතුමා ඒක කොහෙවත් යන්නේ ඒවා කරට දාගන්න එපා ඔබතුමා මොනරකොළ වලට යට වුණා කියලා මං කිව්වේ නැහැ ඔබතුමා අනුන්ගේ දේවල් කරේ දාගන්න මම මොකද කරන්නේ ඒ නිසා ගරු කතානායකතුමනි අපි ඊටම පෑදලිම කියන්න ඕන දෙයි හාමුදුරුවනේ මොකද මෙච්චර මේ කුපිත වෙලා මොකද්ද කුපිත වෙන්න හේතුව ඔබතුමා මොනරකොළ ගත්තා කියලා මං කිව්වේ නැහැ අනුන්ට කියන ඒවා තමුන්ගේ ගාව ගන්න එපා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි දූෂණ විරෝධී රංජන් රාමනායකලා මහා බැංකු බැඳුම් කර වංචාව ගැන ලොකු කතා පවත්වපු රංජන් රාමනායකලව දැන් සමාජයේ හමුවේ නිරාවරණය වෙනවා ඇත්ත රංජන් කවුද කියලා පේන්න පටන් ගන්නවා ඒක ජයග්‍රහණයක් මේ විශ්වාස භංගයේ විසින් අරගෙන දෙන බොරු ව්‍යාජ දූෂණ විරෝධීන්ගේ හෙළුව නියමානුකූලව පේන්න පටන් ගන්නවා මේ විශ්වාස භංග යෝජනාවට කතර දෙන විදියත් එක්ක ඡන්ද දෙන විදියත් එක්ක ඒ විතරක් නෙවෙයි චම්පික රණවක මහත්යලා ජාතික හෙළවුරුමේ සිංහල බෞද්ධ අනන්‍යතාවය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහත්යාට දොන්ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර කියලා නාමකරණය කරපු එතුමන්ලගේ දූෂණ විරෝධයේ ස්වරූප ස්වභාවය මනාලෙස මේ සමාජය හමුවේ නිරාවරණය වෙන්න පටන් ගන්නවා ඒ නිසා කරු කතානායකතුමනි මොකද කතාවට බාධා කරන්න දෙන්න කතානායකතුමා මොකද්ද මේ වැඩේ අපේ කතාව ගහගෙන ඉන්න බැරන් යන්න කියලා ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමාගේ නම විකෘති කරලා මෙතුමා නම කිව්වා ඔබතුමාගේ හරි නම කියලා මම කියනවා ඔබතුමාගේ හරි නම කියන්න කලේ දෙන්න ඒ නිසා ගරු කතානායක මේක සම්පි කරනවද කිව්ව එක මං කිව්වේ හලෝ ගරු කතානායකතුමනි අන්නේ ඒ ආගේ ජාතිකත්වය එහෙම නැත්තම් දූෂණ විරෝධයේ ඇත්ත හෙළුව ඇත්ත ස්වභාවය මේ විශ්වාස භංග යෝජනාව මගේ නිරාවරණය වෙනවා තුනෙන් දෙක තියාගෙන තුනෙන් දෙකේ බලයක් තියාගෙන බෙදුම් වාදී විවස්ථා සංශෝධන ගේන්න බලාගෙන ඉන්න අපි දන්නවා දෙමළ ජාතික සන්ධානයේ ලිඛිතව පොරොන්දුව දුන්නා මාස 3කින් බෙදුම් වාදී විවස්ථා සංශෝධනය දෙනවයි කියලා අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දුව දුන්නා මාස 3කින් විවස්ථා සංශෝධනය දෙනවා කියලා ඒ පොරොන්දුව දීලා තමයි දෙමළ ජාතික සන්ධානයෙන් පක්ෂපාතිත්වය ලබා ගන්න පුළුවන්කම හදාගත්තේ ඒ වගේම තමුන්නාන්සලව අද මේ හතර මේ දවස ගෙවිලා ඉවර වෙනකන් ඉන්න රනිල් වික්‍රමසිංහ නෙවෙයි තමුන්නාන්සලට හෙට ඉඳන් ආයි මුණ ගැහින්න හෙට ඉඳන් ආයි මුණ ගැහින්න පරණ රනිල් තමුන්නාන්සලව ගණන් ගන්නේ නැති රනිල් පක්ෂ ප්‍රතිසංවිධාන නොකරන රනිල් තමුන්නාන්සලා කියන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නොකරන රනිල් අද ඉන්නේ හොඳ රනිල් කියන දේට අහුන්කම් දෙන රනිල් ප්‍රතිසංවිධාන කරන්න එකඟ රනිල් අලුත් නායකයෝ ගේන්න කැමති රනිල් හැබැයි අද රෑ 12න් පස්සේ තමුන්නාන්සලාට මුඩ ගැහෙන්නේ මොන ප්‍රතිසංවිධානයක් අද නොකරන රනිල් 139ට UMPA ඡන්ද ප්‍රතිශතය බස්සපු රනිල් 129ට ඡන්ද ප්‍රතිශතය බස්සන රනිල් තමයි තමුන්නාන්සලාට ඊළඟට ඉතුරු වෙන්නේ ඒ රනිල්ව කර තියාගෙන තමුන්නාන්සලා යන එකට අපි කැමති ඒ රනිල්ව කර තියාගෙන තමුන්නාන්සලා දේශපාලනයේ අගාධය කරා යන එකට අපි කැමති ඒකට කැමති මහත්තුරුනි ඒ රනිල්ව කර තියාගෙන දේශපාලන කණත්තට යන්න
ඒ රනිල්ව කන තියාගෙන දේශපාලන කනත්තට යන්න එක්සත් ජාතික පක්ෂයකට අනාගතය යන්න මේක ඇත්ත කියනකොට නේ අර විස කැවිලා තියෙන දෙවි හාමුදුරුවනේ කතානායකතුමනි මේව පාලනය කරන්න ඒ නිසා තමුන්නාන්සලා ඒ අගමැති රනිල්ව කරේ තියාගෙන යනවනම් යන්න තියෙන දේශපාලන කනත්තට මිසක් වෙන කොහෙටවත් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයට යන්න තියෙන ජයග්‍රහණ දිසාවට නෙවෙයි පරාජයන් දිසාවට මිසක් වෙන කොහාටවත් නෙවෙයි තමුන්නාන්සලාගේ කැමැත්ත පරාජය කරා ගමන් කිරීම නම් පරාජය කරා යාමට අධිවේගී මාර්ගයක් නිර්මාණය කර ගැනීම නම් ඒ මාර්ගයේ තමුන්නාන්සලා යන්න අපට තියෙන්නේ සුබ පතන්න පමණයි ඒ සුබ පැතීමේ යෝජනාව තමයි අද මේ විශ්වාස නිසා තමුන්නාන්සලා තීරණය කරන්න ගමේ එක්සත් ජාතික පාක්ෂිකයාට පේනවා පාක්ෂිකයාට එපා වෙච්ච රනිල්ව කරේ තියාගත්තු මන්ත්‍රිය කවුද කියලා පේනවා ඒ පාක්ෂිකයා දැනගන්න ඕන පාක්ෂිකයාට එපා වෙච්ච අගමැතිව කරේ තියාගත්තු UMP මන්ත්‍රීලා කවුද කියලා ලක්ෂ 800ට විකිණිච්ච අය කවුද කියලා ලක්ෂ 1000ට 2000ට විකිණිච්ච අය කවුද කියලා ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයා කියාට පේනවා පේන නිසා කලබල වෙනවා කලබල වෙලා කෑ ගහනවා ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව ඇතුළේ හිටියා සිරිසේන ජනාධිපතිතුමා පහුගිය මහමැතිවරණ කාලේ මොකද කිව්වේ බැඳුම් කරෙන් අගමැති ඇතුළේ ඔක්කොම හොරා කෑවයි කිව්වා බලයට ආපු ගමන් හොරා කෑවයි කිව්වා රටේ ආර්ථිකය කාබාසිනිය කළයි කිව්වා අපි නෙවෙයි කිව්වේ ඕගොල්ලොන්ගේ පොදු අපේක්ෂකයා ඕගොල්ලොන්ගේ හංසයා අපි නෙවෙයි කිව්වේ තමුන්නාන්සලගේ හංසයා කිව්වේ පොදු අපේක්ෂකයා කිව්වේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මේ රටේ ආර්ථිකය කාබාසිනිය කරයි කිව්වා ආන්න තියෙනවා එතුමාගේ කණ්ඩායමට ඒ කියපු දේ ඇත්තට කිව්වනම් ඒ ඇත්ත අනුව හිටගන්නේ කීයද ඒ ඇත්තට පිටු පාන්නේ කීයද කියලා බලාගන්න පුළුවන් අදරය නමේ හිටිය වෙනකොට ඒක එහෙම බලාගන්න පුළුවන් වීමම ඒක දැක බලාගන්න පුළුවන් වීමම ඒ පැත්තට ඒ දෙදරවීම ඇති කරන්න පුළුවන් වීමම මේ විශ්වාස භංග යෝජනාවේ ජයග්‍රහණයක් ගරු කතානායකතුමනි විශාඩ් බදුරුදීන්ගේ පක්ෂයේ ඇතුළේ දෙදරීමක් ඇති වුණේ නැද්ද හකීම් මැමතිතුමාගේ පක්ෂයේ ඇතුළේ විසංවාදයක් ඇති වුණේ නැද්ද දෙමළ ජාතික සන්ධානය ඇතුළේ විසංවාදයක් දෙදරීමක් ඇති වුණේ නැද්ද මේ විශ්වාස භංග යෝජනාවත් එක්ක හරි ඕටි පහ ගානේ බෙදුවට පස්සේ විසංවාදයේ తాවකාලිකව තුනී වෙනවා තමයි කරන්න ගරු මන්ත්‍රීතුමා මට ඒක පුළුවන් ඕටි පහ ගානේ බෙදුවම විසංවාදයේ తాවකාලිකව දුරු වෙනවා දූර්යම්භූත වෙනවා ඒක හරි හැබැයි කෝටි පහට මේක රැකලා තියාගන්න පුළුවන් කාලය සීමිතයි අගමැතිතුමාගේ පණ දේශපාලන ප්‍රාණය බේරුණොත් හෙට උදේ ඉඳන් අගමැතිතුමාට ඔය පැත්තේ ඉඳන් වැඩේ දෙන්න බලාගෙන හිටපු අයට අගමැතිතුමා කොහොමද සලකයිද ඒ දෙදරීම බල මෙහෙට වෙලා ඉන්න එක මොනතරම් සුදුසු සතුටුදායක වැඩක්ද හකීම් මැමතිතුමනි ඒක බලන් ඉන්න එක අපට සතුටුදායක නැද්ද හෙට ඉඳන් මේ පහුගිය දවස් ටිකේ අගමැතිතුමාට වැඩේ දෙන්නම් කියලා ඔහේ ඉඳන් කෑ ගහපු රංග බණ්ඩාර මහත්තයාගේ පිටිපස්සෙන් අගමැතිතුමා ගිහිල්ලා දඩෝලියන් ගාලා පොළුපාරක් නෙලනකොට ඒක බලාගෙන ඉන්න එකේ අපට තියෙන සතුට තමුන් අවසාර කරන්න ඒ නිසා ඒ ජවනිකා නිර්මාණය වීමට නියමිතයි ඒ ජවනිකා ඉදිරියේදී ගලාගෙන ඒමට නියමිතයි අදරය නමය අමාරෙන් ඉවර වෙන්නේ නැහැ තමුන්නාසල ඇති කරගෙන තිබෙන අර්බුදය මේ පාර්ලිමේන්තුව ඇතුළේ 3-2 ගැලවෙනකොට 3-2 බලය නැති වෙනකොට ආණ්ඩු පක්ෂයට මෙතෙක් කල් අත උස්සපු 20කට වැඩි සංඛ්‍යාවක් මේ විශ්වාස භංගයට පක්ෂ වෙලා මේ පැත්තේ ඇවිල්ලා හිත ගන්නකොට 3-2 බලය තියාගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලලන්න සූදානම් වෙච්ච ආණ්ඩුවේ පරාජයක් හැටියට මේක පේන්නේ නැත්තම් තමයි ගරු මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි අවසන් කරන්න ගරු ඔබතුමා වේලාව අවසන් ගරු ජෝන් අමරතුංග මහත්මයා ගොඩ් මට තව විනාඩියක් දෙන්න ගරු අපිට වෙලා ගරු හොඳම වෙලාව දෙන්න ඔබතුමා හරි ගරු පොයින්ට් වෝඩ් මේ කතා මොකද්ද පොයින්ට් වෝඩ් ගරු මන්ත්‍රීතුමා මේක ඩිස්ටර්බ් කරන්න මේ වාදේ දෙවලම කරගන්න ඕන කතානායකතුමනි මං ගරු වීරවංශ මහත්තයාගෙන් අහන්නේ ඔබතුමාලා විශ්වාස භංගෙ දිනනවද නැද්ද ඒක කියන්නේ මේ බයිලා කියන්න එපා දිනනවද නැද්ද මේක කියන ගරු වල පොයින්ට් වෝඩ් ගරු ගරු මන්ත්‍රීතුමා පොයින්ට් වෝඩ් වැරදි විදිහට පාවිච්චි කරනවා මං අභෝජන නැති වෙන සිද්ධියක් වෙනවා ගරු පොයින්ට් වෝඩ් විදිහට පාවිච්චි කරන්නේ ඔබතුමනි මේ සභාවේ කාටවත් අදාළ ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා ගරු කතානායකතුමනි එතුමනම් හම්බ වෙච්ච ගාන අදරයක් ඇසිනවා ඔබතුමා කතා කරන්නේ ඔබතුමා ආයෙත් අවශ්‍යයි ඔබතුමා කතා කරන්න ඔබතුමා
මිනිත්තුවක් ලබා දුන්නේ කතා කරන්න. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව ආණ්ඩු පක්ෂය ඇතුළේ දෙදරවීම නිර්මාණය කළා. UMP රනිල් වික්‍රමසිංහ විරෝධී එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු කවුද කියලා එළි වෙන්න පටන් ගත්තා. සජිත් ප්‍රේමදාස මහත්තයා අලුත් සූට් මහන්න පටන් ගත්තේ නැද්ද? එතුමා අර නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරනකොට මේක මේ ආණ්ඩුව යටතේ කරන අවසන් නිවාස යෝජනා ක්‍රමය වෙයි කියලා කිව්වේ නැද්ද? ඒතුමන්ලා සූට් මැහුවේ නැද්ද? ඒ තත්ත්වය ඇති කරපු එක නරකද? ඒ සූට් මහල අඳින්න බලාගෙන හිටපු අයට අගමැති වික්‍රමසිංහ මහත්තයා දැන් නිකම් බලාගෙන ඉඳයිද? තමුන්හන්සලා දේශපාලන ප්‍රාණය බේරලා දුන්නට පස්සේ එතුමා පටන් ගන්නවා ඊළඟ පෝරියල් එක ඒ කට්ටියට. ඒ නිසා ගරු කතානායකතුමනි, අපේ පැත්තෙන් බැලුවොත් අපි ඕන කරන දේ ඇති කරලා තියෙනවා. අපි ගැහුවා බෝම්බයක් හකින් මෙමුතුමා මහින්දානන්ද මන්ත්‍රීතුමාට කියලා තිබුණා. ඕගොල්ලෝ ගැහුවා බෝම්බයක් අගමැතිතුමා 50 දිනවා. මේ මන් නෙවෙයි කියන්නේ හකින් එමෙතුමා. ඕගොල්ලෝ ගැහුවා බෝම්බයක් අගමැතිතුමා 50 දිනවා. සිරිසේන ජනාධිපතිතුමාගේ පැත්තෙත් කතල් සම්බන්ධන් පැත්තේ මාත්‍යගේ පැත්තත් බෙදුනා. මෙහෙම තනම බෙදුනා. ඕගොල්ලොන්ට කිසි තුවාලයක් නැහැ. ඕගොල්ලෝ ජොලිය බලන් ඉන්නවා. ඕක තමයි හකින් එමෙතුමා. අද නෙවෙයි ඊයේ හිටපු හකින් එමෙතුමා දීපු විග්‍රහය. අද ඉන්න හකින් එමෙතුමා ඒ හකින් නෙවෙයි. මේ ඉන්නේ වෙන හකින් කෙනෙක්. මේ ඉන්නේ වෙන හකින් කෙනෙක්. ඒ නිසා ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මොනර කොළවලට කරන්න පුළුවන් දේවල් තියෙනවා අපි දන්නවා. මොනර කොළවලට සමහර මලමිනී වලටත් පණ දෙන්න පුළුවන් ඇති. හැබැයි ඒ මලමිනී වලට පණ දීලා මේ විශ්වාස භංගයට පක්ෂව මේ විශ්වාස භංගයට විරුද්ධව ඡන්ද දීලා මහජනයා තමුන්නාන්සලව දේශපාලන වශයෙන් කනත්තට දක්වන එක වළක්වන්න බෑ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පළාත් සභා මැතිවරණය තියන්න, පාර්ලිමේන්තු ඡන්දය තියන්න. තමුන්නාන්සලට ජනවරමක් නෑ, ජනබලයක් නෑ. ජනවරමක් ජනබලයක් නෑ. නැති බව ඔප්පු කරලා ඉවරයි පෙබරවාරි 10. ජනවරමක් නැතුව මේක ඇතුලේ මොනර කොළවලින් ආම්බාම් කරගන්න මන්ත්‍රීවරුන්ගේ බලයක් තියාගෙන ඒ ජනවරමක් නැති ගමන තමුන්නාන්සලට යන්න අයිතියක් නෑ. ඒ නිසා අපි අභියෝග කරනවා අගමැතිතුමාට විශ්වාස භංග යෝජනාවෙන් මෙතන ඔළු ගෙඩි වලින් දිනන්න පුළුවන් නම් දිනුවයි කියලා සාඩම්බර කතා කිය ඉන්නේ නැතුව පුළුවන් නම් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න, පුළුවන් නම් මහ මැතිවරණයකට ඉඩ දෙන්න, පුළුවන් නම් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න, ඇවිල්ලා පුළුවන් නම් මහජනයාගේ ඡන්ද ඉස්සරහට මූණ දෙන්න. තමුන්නාන්සලට මූණ දෙන්න බෑ. ගරු කතානායකතුමනි, මහා බැංකු හොරගම කියන්නේ සුළුපටු හොරගමක් නෙවෙයි. දැන් මෙතන කතා කරපු අය කියනවා හොරකමෙන් වෙච්ච අලාභය මහා බැංකුවේ එකතු කරලා තියාගෙන ඉන්නවලු. එහෙම කරලා නැහැ. මේකේ වෙච්ච පාඩුව කොච්චරද කියලා ගණන් බල්ලා නැහැ. අර්ජුන මහේන්ද්‍රන් තාම ඉන්නවා සිංගප්පූරුවට වෙලා. අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම ගන්නවා කියපු අගමැතිතුමාද වගකීම ගන්නේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්නන්නේ නැහැ. අධිකරණයේ හමුවට පමුණුවන්නේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන් ජනාධිපති කොමිසමට කිව්වා මම සියල්ල කරේ අගමැතිගේ උපදෙස් අනුව කියලා. ඒ නිසා මහා බැංකු බැඳුම් කර හොරකමේ මහා මොණකරුවයි තමුන්නාන්සල මේ ආරක්ෂා කරන්නේ. ප්‍රකෝටි ගණනක අලාභයක් මේ රටේ ආර්ථිකයට බලපාපු හොරකමක්, බැංකු පොලි අනුපාතය ඉහළ දාපු හොරකමක්, මේ රටේ ආර්ථිකය බෙලහීන කරපු හොරකමක්. ඒ හොරකමේ මහා මොණකරුවයි තමුන්නාන්සල ආරක්ෂා කරන්නේ. තමුන්නාන්සල මුජිබ රහමන් මන්ත්‍රීතුමා ඉදා කියනවා මං අහගෙනයි දිගන සිද්ධියේදී මේ ආණ්ඩුවේ ඉන්නත් ලැජ්ජයි කියලා. ඉන්නත් ලැජ්ජයි කියාගෙන අගමැතිතුමාට ඡන්දෙත් දෙනකොට තමයි මාරම ලැජ්ජ, පට්ටම ලැජ්ජ. ඒ නිසා ගරු කතානායකතුමනි, මුස්ලිම් ජනතාව තේරුම් ගනි තම ඒගොල්ලෝගේ නායකයන්ගේ தત્ත්වේ. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි තමුන්නාන්සේට කියනවා එන අවසාන කරන්න ගාව මේ අද තමුන්නාන්සේ මහා බැංකු බැඳුම් කර වංචාවෙන් හොරගම් කාලා ඒකෙන් මහා මඩියතර කරගෙන ඒ සල්ලි වලින් മന്ത്രിවරු මිල දීගෙන මේ විදියට තමුන්නාන්සලා පාර්ලිමේන්තුව බලය පවත්වාගෙන යන උත්සාහ කරාට රටේ මහ ජනතාව ඒ විදියට තමුන්නාන්සලා ආම්බම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විදියට ආම්බම් කරන්න හම්බ වෙන්නේ නැහැ. තිස්ස මහා රාමේ මොනතරම් දේවල් බෙදුවද පහුගිය ඡන්දෙදී. සිමෙන්ති දුන්නා, චෙක් දුන්නා, නිවාස ණය දුන්නා, ආධාර දුන්නා, පින්තූර දුන්නා, බස් දුන්නා, නොදීපු දා. ගරු මුජාබු රාමන් මැතිතුමා. අන්තිමට තිස්ස මහා රාමේ මිනිස්සු. ගරු මුජාබු රාමන්. ගරු කතානායකතුමනි, මේ අපේ සදාන් කළා. ඔබතුමා නම් සඳහන් කළා මට එතුමාට මගේ නම සඳහන් කරා විමල් වීරවංශ මන්ත්‍රීතුමා. මම එතුමාට කියන්න ඕනේ ගරු කතානායකතුමනි, මම ආණ්ඩුවේ ඉන්න එක ගැන ලැජ්ජාව ගැන මම මේ සිද්ධියේදී කතා කළේ ඇත්ත. නමුත් ඊට වඩා ලැජ්ජ වෙනවා මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලත් එක්ක ඉන්න වීම ගැන. හොඳයි හොඳයි බවිතෝජේ ඉවර ගන්නවා. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, තවත් අනාද කෙරුවා. එතුමාගේ ලැජ්ජාවේ ප්‍රමාණය පෙන්නුවා. ඒක පෙන්නුවා. නෑ ඔබතුමා කතාව කරන්න දැන්. ඔබතුමා නැත්තම් මොකද
ඔබතුමා කර කතා කරන්න යන්නේ ඔබතුමා වෙලා කොච්චර මිනිත්තු ඕනද ඔබතුමාට සිද්ධ වෙන්න කිසිම බාධාවක් නැතුව මම උඩට කතාව කරන්න කතානායකතුමනි අපවාද කරන්න නැතුව අවසාන වශයෙන් තමුන්වහන්සේට කියන්නේ අපට ඕන ප්‍රයෝජනේ අපි අරගෙන ඉවරයි විශ්වාස බංග යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩුව පෙරලලා ඕකේ ඇමතිකම් අගමැතිකම් ගන්න නෙවෙයි අපි මේ යෝජනාව ගෙනාවේ අපි මුල ඉඳන්ම කෝ අපි කිසිම තනතුරක් ගන්නෙ නැහැ අපි කියන්නේ මේකෙ මෙන්න මේ දේශපාලන රසායනික වෙනස කරන්න දේශපාලන රසායනික පරිවර්තනය කරන්න ඒ දේශපාලන රසායනික පරිවර්තනය සිද්ධ වුණා සිද්ධ වෙලා ඉවර වෙන්නේ නැහැ මෙතනින් එහාට ඒ පරිවර්තනය තවත් දිග්ගැස්සෙනවා ඉරිතලන ලද රේඛාවන් තව තව පුළුල්ලු පැතිරෙනවා තුනෙන් දෙක ගැලවෙනවා තමුන්නාන්සලගේ ජනතා ද්‍රෝහී න්‍යාය පත්‍රය හිතූ හිතූ අත දිගේලි කරන්න තියෙන හැකියාව නැති කරනවා ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරලා තියෙනවා අපි ඒක තමයි අපි මුලින්දලම කිව්වේ දින්නක් දිනුම් පෑදුනක් දිනුම් හකීම් මැමතුතුමාගේ මොහොතේ මොහොතේ ගහලා කට්ටියට තුවාලයි අපිට තුවාල නැහැ අපි ජොලිය බලන් ඉන්නවා ඒක තමයි අපේ දිනුම ඒ නිසා ගරු කතානායකතුමනි ජනතා ද්‍රෝහී අග්‍රාමාත්‍යවරයෙක් ඇතුළු පාලනයක් වෙනුවෙන් අත උස්සන මන්ත්‍රීවරු කවුද විකිනිච්ච මන්ත්‍රීවරු කවුද රෙදි උනලා මහ ජනතාවට ජාතියට පෙන්වන මන්ත්‍රීවරු කවුද කියලා අදරය නමයා මාරට බලන්න මොහොතේ හරි ගරු මගේ මතර ස්වල්ප අවසන් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි